කොහොමද දුවේ පුතේ ඔබ සියු දිනාට යලිත් තවත් පාඩමක අපි ඔබ සියු දිනාව හමු වෙනවා හොඳයි අද දවසේදීත් අපි බලන්න යනවා අලුත් පාඩමක් ඊට ප්‍රථමයෙන් මම හිතන්නේ ඔබ සියු දිනාටම පාසල් නිවාඩු වාරයක් ලබා දීලා නැවත වාරයක් ඒ නිවාඩු කාලය අවසන් වෙලා ඔබ පාසලට යනවා ඇති ඒ වගේම තමයි ඔබ සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමරලා ඒ වගේම අපගේ පාස්කෘත අවසත් ඔබ සමරලා ඇති කියලා මම විශ්වාස කරනවා මේ දවස් 40ක කාලයේදී ඔබ විවිධාකාර දේවමයන් වලට සහභාගී වෙන්න ඇති ඔබ ප්‍රථමයෙන්ම අලුබදාද දවසේදී දේවමයට සහභාගී වෙන්න ඇති ඊ අලු ඔබගේ නළලේ ඔබ තවරන්ට ඇති ඒ වගේම තමයි ගොක්කිරිදා දවසේදී යේසුස් වහන්සේ ජෙරුසලේමට ගියේක ඔබ මතක් කරන්ඩත් ඇති ඒ වගේම තමයි මහා බ්‍රහස්පතින්දා යේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ පාදසේ දුවා නේද ඒ වගේම තමයි උන්වහන්සේගේ රාත්‍රි භෝජනයත් ඔබ සීකරන්ට ඇති ඒ වගේම මාසික උරාදා දවසේදී තුන් පෑ දෙහිමේට ඔබ සහභාගී වෙන්නත් ඇති යේසුස් වහන්සේගේ ඒ කෘසිපත් වීම ඒ වන්ද වේදනා විඳීම ඔබ මෙනෙහි කරන්ටත් ඇති ඒ වගේම විශේෂයෙන් අපි උන්වහන්සේ කෘසියේ ඒ කිව්වා වූ වචන හත ඔබ මෙනෙහි කරන්ටත් ඇති නේද ඒ වගේම සුදු සෙනසුරාදා දවසේදීත් ඔබ ඔබගේ බෞතිස්ම ගිවිසුම් අලුත් කරගන්න ඇති ඒ වගේම නව ගින්නක් ගැන ඔබ අහන්න ඇති වතුරට ආශිර්වාද කරනවා ඔබ දැකලා ඇති ඉන්පස්සේ අවසානයේදී පාස්කු දවසේදී යේසුස් වහන්සේගේ උත්ථානේ ඔබ සමරන්න ඇති කියලා මම විශ්වාස කරනවා මෙහිදී මම යේසුස් වහන්සේගේ කුරුසිපත් වීමේ තුලදී ඒ කුරුසියේ සිට උන්වහන්සේ පවසපු ඒ වදන් හත මම යලිත් වතාවක් ඔබට මතක් කරලා දෙන්නද පියාණෙනි මොහොන්ට කමාව මැනව මොහොන් කරන දේ ඔවුන් නොදැනිති ඇතින්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසයේ සිටිනෙහිය ඉස්ත්‍රිය මෙන්න ඔබේ පුත්‍රයා මෙන්න ඔබේ මෑණියෝ මාගේ දෙවියනි මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක් නිසාද මට පිපාසයි සියල්ල නෙමෙ විය පියාණෙනි ඔබ හස්තියට මාගේ ආත්මය බාර දෙමි හොඳයි දුවේ පුතේ අද දවසේදී අපි මෙනෙහි කරන්න යන්නේ යොහන් සුභාවංශයේ 20 වෙනි පරිච්ඡේදයේ 19 සිට 31 වෙනි පදයේ දක්වා මම ඊට ප්‍රථමයෙන් මම අහන්න කැමතියි ඔබට තව ප්‍රශ්නයක් මේ උපවාස කාලය ඔබ පහු කරගෙන ආව නේද උපවාස කාලයට ප්‍රථමයෙන් සිටිය ඔබද දැනුත් ඉන්නේ නැත්නම් ඔබගේ කිතුණු ජීවිතේ ඔබගේ අධ්‍යාත්මික ජීවිතේ යම් කිසි පුංචි වෙනසක් ඇති වෙලා තිබෙනවද ඒ කියන්නේ මම කියන්නේ ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය ඔබ ජීවිතේ ඇත්තෙන්ම අත්දකලා තිබෙනවද නැතිනම් අද දවසේදී අපි කොහොමද ඒක අත්දකින්නේ කියලා මම ඔබට මේ යොහන් සුභාරංචයේ 20 වෙනි පරිච්ඡේදයේ 19 සිට 31 වෙනි පදයේ දක්වා කියන දෙන්නා වූ පදය තුලින් මම ඔබට ඉස්මතු කරලා දෙන්න සූදානම් වෙලා සිටිනවා. ප්‍රථම කර්මස් දවසේදී අපි බලන්න යන්නේ ගෝලයන් ගැන. විශේෂයෙන් ගෝලයන් බියටපත් වෙලා සිටියා නේද ඉදා? නමුත් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුණා කියලා ඔවුන්ට ආරංචි වුණා විතරක් නෙමෙයි. ඔවුන් අත්දැකපු නිසා ඔවුන්ගේ ඒ බිය සතුටට පත් වුණා නේද? ඔබ යම් කිසි දෙයකට බිය වෙලා සිටිනවද? ඔබගේ විභාගය ගැන, එහෙම නැත්නම් ඔබගේ අනාගතය ගැන, එහෙම නැත්නම් ඔබගේ වෙනත් කරුණු කාරණා නිසා ඔබ බියපත් වෙලා ඉස්සිටිනවද? දුවේ පුතේ, ඔබගේ බිය ඔබ යේසුස් වහන්සේට බාර දෙන්න. උත්ථාන වුණා වූ යේසුස් වහන්සේට බාර දෙන්න.
උන්වහන්සේ ය සතුට බවට පත් කළ දේවි උන්වහන්සේ ඔබ සමගයි උත්සන්න වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ජීවත් වෙනවා ආමෙන් හොඳයි අපි බලමු දැන් දෙවෙනි කරුණ මොකද්ද කියලා දෙවෙනි කරුණ නම් පුතේ දුවේ යේසුස් වහන්සේ ඒ ගෝලයන්ගේ ඒ බිය සතුටට පත් කරා නේද ඒ උත්සාහනේ පුත සහ ඒ උත්සාහනේ අධ්‍යක්ීම ඔවුන්ට සතුටට බව පත් වුණා දැන් ඔවුන් තවත් දෙයක් කරා ඉනම් යේසුස් වහන්සේ කිව්වා නේද ඔබ ගොස් සකල ජනයාට මේ පණිවිඩය දෙන්න කියලා කිව්වා නේද සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවා නේද කෙනෙක් මිය යන්න පෙර ප්‍රථමයෙන් කවුරු හරි ඉල්ලීමක් කරා නම් ඒ ඉල්ලීම පිටු කරනවා නේද එතකොට දුවේ පුතේ යේසුස් වහන්සේ ශාරීරිකව මේ ලෝකේ ජීවත් වෙද්දී උන්වහන්සේ අපෙන් ඉල්ලුවේ එක දෙයයි මේ පුවත අන් අය සමග බෙදා ගන්න කියලා නමුත් ගෝලයන්ටත් අපටත් තිබෙනව වෙනස මොකද්ද ගෝලියෝ දැක්කා යේසුස් වහන්සේ ශාරීරිකව ජීවත් වුණා ගෝලියෝ දැක්කා යේසුස් වහන්සේ කුරුසිපත් වුණා ඒ වගේම යේසුස් වහන්සේ මළවුන්ගේ නැගිටලත් ඒ නැගිට්ටා වූ යේසුස් වහන්සේවත් ගෝලියෝ අත්දැක්කා නේද නමුත් පුතේ දුවේ දිව්‍යන් වහන්සේගේ වචනේ තවත් තැනක කියනවා මෙන්න මෙහෙම නුදුටු නමුත් විශ්වාස කළා වූ අය ආශිර්වාද ලද්දයි යේසුස් වහන්සේ කීසේක ඒ කියන්නේ ඔබත් මාත් තවත් ආශිර්වාද ලද්ද හැටියට තමයි බයිබලිය අපිට පවසන්නේ මන්ද අපි විශ්වාස කරනවා උන්වහන්සේ අප සමග උන්වහන්සේ උත්තාන වෙලා අප සමග ජීවත් වෙනවා කියලා ඉතින් පුතේ දුවේ ඔබටත් මටත් තව වගකීමක් තිබෙනවා උන්වහන්සේගේ උත්තානිය එහෙම නැත්නම් මේ ගැලවීමේ පුවත උන්වහන්සේ අපගේ පාපයෙන් අපව මුදවා සදාතන ජීවිතයට අපව ගෙන ගිය බව අපි අන් අය සමග අපි බෙදා ගන්නට අවශ්‍යයි එම නිසා ඔබටත් තියෙනවා කාර්යයක් ඔබගේ යාළුවෝ මිතුරන් ඔබගේ අසල්වැසියන් ඔබ සෙල්ලම් කරන්න නැත්නම් ඔබ පාඩම් කරන්න හැමෝත් එකම ඔබටත් තිබෙනවා වගකීමක් මේ පුවත බෙදා ගැනීමට හොඳයි අපි තුන්වෙනි කරුණ බලමු තුන්වෙනි කරුණ නම් කී දෙනෙකු දෙයට තේබුණවද තේබුණ ඔබට කියලා වෙන තේ කෝපයක් තියෙනවා ඇති නේද ඔබ තේබුණකොට ඒ තේ කහට පොඩ පොඩ රැඳිලා ඇති නේද ඉතින් මේක මං හිතන්නේ ඔබ නැත්තම් ඔබේ විතර අම්මා නැත්තම් ඔබගේ සහෝදර සහෝදරියන් සමහරක් වෙලාවට උක ඔබට සුද්ධ කරලා දෙනවා ඇති නමුත් පුතේ දුවේ මතක තබා ගත යුතු වෙනවා අපේ ජීවිතෙත් මේ තේ කෝප වගේ නැත්තම් තේ කෝපෙ තිබෙනා වූ ඒ පැල්ලම් වගේ අපේ ජීවිතෙත් සමහරක් වෙලාවට පැල්ලම් තිබෙනවා. ඒ පැල්ලම් අපි විසින්ම නිර්මාණය කරගත්තා වූ පැල්ලම් වෙන්න පුළුවන්. උදාහරණයක් ගත්තාම සමහරක් වෙලාවට අපි හිතනවා අන් අයට තියෙන්න ඕන දේවල් අපිටත් තියෙන්න ඕනේ. අරකට තියෙන දේවල් මටත් ඕනේ කියලා අපි හිතලා අපි පැල්ලමක් හදා ගන්නවා. එහෙම නැත්තම් අපි සමහරක් වෙලාවට දිව්‍යන් වහන්සේ ඉදිරියේදී අපි ටිකක් අකීකරුයි නේද? ඒ අකීකරුකම නිසාත් අපි සමහරක් වෙලාවට පැල්ලමක් හදා ගන්නවා. ඒ වගේම අපේ කාලය, අපගේ ශ්‍රමය, අපගේ talent අපි අනවශ්‍ය විදියට අපි පාවිච්චි කරනවා නම් අපි ඒ පැල්ලමක් ඇති කර ගන්නවා. සමහරක් වෙලාවට අපගේ සමන්තාවයන් අපි වැරදි සමන්තාවයන් ඇති කර ගන්නවා නම් ඒත් අපි පල්ලමක් ඇති කර ගන්නවා. ඒ වගේම අපි මුඛයෙන් පිටත් වෙන වචන අපි අනවශ්‍ය වචන පාවිච්චි කරනවා නම් අපට පල්ලමක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි පාපය අපේ ජීවිතයට ඇතුළත් කරන්න අපි ඉඩ දුන්නා නම් අපි ඒත් පල්ලමක් හදා ගන්න අපි ඉඩ දෙනවා. ඉතින් දුවේ පුතේ මේ පල්ලම නැති කරන්න කෙනෙක් ඕනේ අපිට උදව් කරන්න. නැතුව අපිට මේ පල්ලම අපිට නැති කරන්න බෑ මේ ඡායරූපයෙන් තිබෙනා වූ මේ තේ කෝපේ වගේම තමයි අපේ ජීවිතයත් තිබෙන්නේ අපි කොහොමද මේ තේ කෝපේ මේ පිරිසුදුභාවය මෙන්න මේ විදියට අපි හරවගන්නේ යේසුස් වහන්සේගේ දෑතේ තිබෙනා වූ අපි උන්වහන්සේ අපට පාවිච්චි කරන්න නම් අපි අනිවාර්යෙන් පිරිසුදු තේ කෝපයක් වගේ සිටින්න අවශ්‍යයි ඒට අපිට අනිවාර්යෙන් උන්වහන්සේගේ කරුණාව අනිවාර්යෙන් අවශ්‍යයි දුවේ පුතේ ඉතින් උන්වහන්සේගේ වචනේ පවසනවා පිලිප්පි 4:13 මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සීලු දේ කරන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේදී
ඔබත් මාත් විශ්වාස කරමු උන්වහන්සේ තුලින් අපට සියලු දේ කළ හැකි ඒ වගේම තමයි උන්වහන්සේ තුල අපට සුද්ධ ජීවිතයක් අපට ගත කළ හැකි කියලා. මේ දේ කරන්න දෙවියන් වහන්සේ ඔබටත් මටත් ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරමු. දවන්ත දීපයන්ද ස්වාමිනී වහන්සේ අපෝදේශා කුරුසිපත්වි වද වේදනා විඳ වහන්සේ අපෝදේශා ජීවිත වනාතර ස්වාමිනී දෙවියන් වහන්සේ මැදින වහන්සේ අපෝ වෙනුවෙන් වහන්සේ මැදිහත් කාර්යකම් කරන නිසා වහන්සේට ස්තුති කරනවා ජීවමාන දීපයන්නි අපේ ජීවිතය තුළ තිබෙනා වූ තල්ලන් අපට තනියෙන් ඉවත් කර ගන්නට බැහැ ස්වාමිනී වහන්සේගේ කරුණාව වහන්සේගේ අනුග්‍රහය ඔබ අපට ලබා දෙන්න පියාණි ඒ තුලින් අපගේ ජීවිතය අපි වෙනස් කර ගන්නටත් වහන්සේ ඉදිරියේදී අපේ පාරිශුද්ධ ජීවිතයක් ගත කරන්නටත් අපට වහන්සේ උදව් කරන්න අප සියලු දෙනා ඔබ වහන්සේගේ දායකට බාර කරන්නේ නාසරෙත් යේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් ආමෙන් ජේසු පිටය වසිර දෙනාට